හොඳයි යාළුවනේ හැමෝටම සුබ දවසක් ඔයගොල්ලෝ ඉස්සෙල්ලා දැක්ක පොඩි ගැජට් එකෙන් තමයි අද ඕනම ටීවී එක ඕනම සබ් එක JBL එක මේ වගේ මොකක් හරි උපකරණයක සවුන්ඩ් ප්‍රශ්නයක් තිබුණොත් අපිට මේ වගේ පොන්ටි ගැජට් එකක් පාවිච්චි කරලා අපිට මේ ප්‍රශ්නේ යම් තාක් දුරට විසඳ ගන්න පුළුවන් යාළුවනේ මේ ගැජට් එකට අවශ්‍ය වෝල්ටේජ් එක එතකොට මේක පාවිච්චි කරන්නේ කොහොමද කොහොමද අපි මේක ඔන් කරන්නේ මේ හැමදේම පිළිබඳව වීඩියෝ එකේ ඉස්සරහට අපි කතා කරමු ඔයගොල්ලෝ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් කරලා තියාගන්න මොකද ඔයගොල්ලන්ට ඉස්සරහට එන වීඩියෝස් වලදී ආගේ ළඟටම වීඩියෝ එක ගෙන්න ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා හොඳයි යාළුවනේ එහෙනම් අපි බලමු මේකට අවශ්‍ය වෝල්ටේජ් එක හදාගන්නේ කොහොමද කියලා. ඕගොල්ලන්ට මම පෙන්නන්නේ චයිනීස් ටීවී බෝඩ් එකකට මම මේක සම්බන්ධ කරන ආකාරය. හොඳයි යාළුවනේ දැන් ඕගොල්ලන්ට මම පෙන්නන්නම් ටීවී බෝඩ් එකෙන් තැනකින් අපිට අවශ්‍ය වෝල්ටේජ් එක හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මෙතනදී අපිට 12 වෝල්ට් වගේ වෝල්ටේජ් එකක් පෙන්නනවා. අපි බලමු මෙතන වෝල්ටේජ් එක සම්බන්ධ කරන ආකාරය අපේ ගැජට් එකට. ඔයගොල්ලන්ට මේ පේන්නේ ඒ සර්කිට් එක මේකට අවශ්‍ය වෝල්ටේජ් එක 5 වෝල්ටේජ් 5 ඕනේ. එතකොට පොඩි වෝල්ටේජ් ප්‍රමාණයක් තමයි මේ සර්කිට් එකට දෙන්න ඕනේ. දැන් අතනදී මම බලන දැන වෝල්ටේජ් 12ක් එනවා. ඉතින් අපිට මේකට 5 ඕනේ. ඒකින්ද 78.5 කියන රෙගුලේටර එක මම මෙතනදී පාවිච්චි කරලා වෝල්ටේජ් එක 5 වෝල්ටේජ් එකට හදාගන්නවා. හත්තට බින්දුවයි පහේ පළවෙනි පින් එක තමයි ඉන්පුට් එක. ඒ කියන්නේ 12 වෝල්ට් ලයින් එක අරගෙන එතන ඉඳන් පළවෙනි පින් එකට අපි සම්බන්ධ කරලා ඒකේ දෙවෙනි පින් එක තමයි ග්‍රවුන්ඩ් එක. එතකොට යාළුවනේ මේ හත්තට බින්දුවයි පහේ දෙවෙනි පින් එක තමයි ග්‍රවුන්ඩ් එක. හොඳයි මේ තියෙන්නේ මේක ඇවිල්ලා අවුට්පුට් එක. ඒකෙන් තමයි 5ක් එන්නේ. එතකොට 12ක් දුන්නාම ඒක සාමාන්‍ය ප්‍රමාණයකට රෙගුලේට් වෙලා අඩු වෙලා 5 වෝල්ට් හදලා ඉස්සරහට ලබා දෙනවා. යාළුවනේ මේ තියෙන්නේ මේ පොඩි මිනි ඇම්ප් එකේ ඉන්පුට් එක. ඒක සවුන්ඩ් ඉන්පුට් එක. එතකොට ඔයගොල්ලෝ ඉස්සරලා පෙන්වෙයි මම මේකේ අවුට්පුට් එක. එතකොට යාළුවනේ දැන් මම මෙතනදී මේ ටීවී එකේ ජංගල් IC එකේ ඩයග්‍රෑම් එකක් අරගෙන මේකේ සවුන්ඩ් එක අවුට් කරන පින් එක තෝරගෙන ඉන්නේ. ඔයගොල්ලන්ට තේරි ඉන්ටර්නෙට් එක හරහා කරගන්න පුළුවන් යාළුවනේ. එතකොට මම මේ අවුට්පුට් ලයින් එකක් අරගෙන මේක ලෙෆ්ට් එකට ඉන් කරනවා. ඊට පස්සේ යාළුවනේ මේක ලෙෆ්ට් එකේ අවුට් එකේ මම ස්පීකර් එකට සම්බන්ධ කරනවා. මේ විදිහට තමයි යාළුවනේ මේ ඇම්ප් එක පොඩි ඇම්ප් එක අපි සම්බන්ධ කරගන්නේ. ටීවී එකක් JBL එකක් හෝ පොඩි මිනි සවුන්ඩ් එකක් ගන්න පුළුවන් ඕනම උපකරණයකට මේක සම්බන්ධ කරගන්න පුළුවන්. අපිට හොඳ සවුන්ඩ් එකක් මේකෙදි ගන්න පුළුවන්. යාළුවනේ ඕගොල්ලොන්ට මේක ලොකු මිලක් වෙන්නේ නැහැ. රුපියල් 200ක් වගේ මිලකට ගන්න පුළුවන්. ලංකාවේ ගොඩක් තැන්වල මේක තියෙනවා. ඕගොල්ලොන්ට ගන්න අපහසුතාවයක් තිබුණොත් මට කමෙන්ට් එකක් දාන්න. හොඳයි එහෙනම් යාළුවනේ අපි නැවත වීඩියෝ එකෙදි හමු වෙමු.